දැන් පෞගිය ඡන්දෙදි ගෝඨාභයලා රාජපක්ෂලා කිව්වා මහදංකුවේ මහා වංචනික රනිල් අල්ලනවා හොරකම් කරපුවා භාණ්ඩාගාරයට ගන්නවා ඒවා රට හදන්න දානවා මේ රට වැටෙන්නේ මේ හොරකම් නිසාය එහෙනම් අනිවාර්යයෙන්ම හිරගෙවල් වල දානවා ඡන්දෙ දෙන්න කිව්වා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ඒකේ ප්‍රධාන හේතුවක් තමයි මහා බැංකුවේ මහා වංචාව කරපු රනිල්ලා අත්අඩංගුවට අරන් හිරගත කිරීම සහ ඒ හොරකම් කරපු මුදල් රටට නැවත අත්පත් කර ගැනීම ඉතින් රනිල් පරාදයි රනිල්ට දුකක් තිබ්බා බයක් තිබ්බේ නැහැ ඇයි රනිල් දන්නවා මට දඬුවම් දෙන්නේ නැහැ කියලා ඒ හින්දා මේ කට්ටිය මේ ඡන්දේ මේ තියන්න තියෙන මේ ඡන්දේ නගර සභා ඡන්දේ ප්‍රාදේශ සභා ඡන්දේ කියන පොඩි ඡන්දේ කියලා නේ කියන්නේ මේක තියන්න බයයි දන්නවද මුන්ට මේ සැරේ බය විතරක් නෙවෙයි දුක විතරක් නෙවෙයි බයකුත් තියෙනවා දුක විතරක් නෙවෙයි බයකුත් තියෙන ඇයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අවුරුදු 75කට පසුව මේ සැරේ දිනන්නේ රාජපක්ෂලවත් කිරිසේනවලත් ප්‍රේමදාසලවත් නෙවෙයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනතාව සූදානම් වෙලා ඉන්නවා පොදු ජන යුගයක් සඳහා රට ගෙනියන්න මාලිමාවේ ජයග්‍රහණය සඳහා සූදානමින් ඉන්න ඒකට ඔබ සතුටුයි එඳ අත්පොළ සම් දෙනවා ඔය අත්පොළ සම් දෙනකොට අර කට්ටියට මර බිය දැනෙනවා ඇදිවතේ සුළු දිය පහ වෙනවා සුළු දිය විතරක් නෙවෙයි මල මුත්‍රාත් යනවලු බය හිතනවලු හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා හොරකම් කරපු ධනේ නැති වෙනවා ආයි කවදාවත් රටේ බල බලය ගන්න බෑ ඔක්කොම හොරු එලිදරව් වෙනවා ජාතික ජන බලවේගේ රට හැදුවට පස්සේ උන්ට ආයි කවදාවත් බලය ගන්න බෑ අන්න එහෙම හිතනකොට මොන මිනිහද උන්ගේ පිලේ ඡන්දයක් තියන්නේ මං අහන්නේ එතකොට නැති නීති රීති හදාගෙන ඡන්ද කල් දානවා දැන් මේ රටේ තේරෙන පොඩි එකෙකුට පවා ඡන්ද නැති පොඩි එකාගෙනුත් ඇහුවත් කියයි ඇයි මේ රනිල් ඡන්ද තියන්නේ නැත්තේ ඇයි රාජපක්ෂලා ඡන්ද තියන්නේ නැත්තේ ඇත්තටම සල්ලි නැති හින්දාද කියලා ඇහුවත් කියයි නෑ මෙයාලා දිනන ඡන්දයක් නම් නැති සල්ලි හොයලා තියෙනවා මේක තියන්නේ නැත්තේ මුන් මේසරේ පරදිනවා පෙරදුනොත් හිරේ යන්න වෙනවා හොරගම් කරපුවා නැති වෙනවා ඒ හින්දා ඡන්ද කල් දාන ඕක තමයි ඇත්ත හේතුව